ඊළඟට තව කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ජනාධිපති දූර දකින්න හීන දකින්න කට්ටිය මේ දවස්වල යනවා උතුරට. ගරු මන්ත්‍රීතුමා උතුරට ගිහිලා පොරොද්දු දෙනවා, 13 දෙනවා කියනවා. දකුණේ මොකයි පාගුවත් මම 13 දෙනවා කියනවා. එහෙම දෙන්න මේක අපොච්චිගේ බූදලේද? අපි දන්නවා රණයුරු හැටියට අපි කොච්චර ලේද ආඩිය කඳුළු හෙලලාද මේ රට එකට තියාගන්න උත්සාහ කරේ. අපට ඕනේ මේ රට එකට තියාගන්න. උතුරේ දකුණේ සියලු දෙනා සමගියෙන් ඉන්න. සමහරලාට දේශපාලනඥයුන්ට දකුණේ දේශපාලනඥයුන්ට ඕනේ උතුරේ ඡන්දලක්ෂ පාගන්න. එහෙට ගිහිල්ලා මේක පොරොන්දු වෙනවා. උතුරේ සමහර දේශපාලනඥයෝ ආපහු ඒගොල්ලන්ගේ මිනිස්සුන්ට පොරොන්දු වෙනවා. මේක අරගෙන දෙනවා කියලා ඒගොල්ලන්ට පාර්ලිමේන්තු වෙන්න ඕනේ හින්දා. මේ ප්‍රශ්න ඇති කර අපි දැක්ක අතීතයේ අමිත ලිංග මැතිතුමා වගේ අය අන්තිමේ ඒගොල්ලෝ විසින් නිර්මාණය කරපු ත්‍රස්තවාදීන්ගෙන්ම ඒගොල්ලෝ මැරුම් කෑවා. ඒකන්ද මේ 13 දෙනවා කියලා ඡන්ද ඉල්ලන මිනිසුන්ට දකුණේ ඡන්ද දෙන්නත් එපා, උතුරේ ඡන්ද දෙන්නත් එපා. උතුරේ ජනතාවයි දකුණේ ජනතාවයි සමගියෙන් එකමුතුව ලෙන්ගතුව ජීවත් වෙනවා දකින්න කැමති කට්ටිය ඔය වගේ කතා ගිහිල්ලා කියලා ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඒකන්ද මේ රටේ ජනතාව මේවත් තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ තමයි නියම ජාති ද්‍රෝහියෝ. අතීතෙත් අපි දැක්කා එක පුද්ගලයෙක් හිටියා රණයුරු 600කට බාර වෙන්න ගියා ත්‍රස්තවාදීන්ට. ත්‍රස්තවාදීන්නේ රණයුරු 600 මරලා දානකම් උඩ බලාගෙන හිටියා. මේ වගේ තක්කඩි දූෂිත මන්දබුද්ධික ඥානවලින් ජීවත් වෙනකොට ඒ වගේ දේවල් ඔළුවට එනවා. ඒ වගේ දේවල් පොරොන්දු වෙන්න හදනවා. නමුත් මේ වගේ වෙන්නේ රටට රටේ ජනතාවට උතුරේ දකුණේ හැමෝන්ටම විනාශය කරලා ලං වෙනවා. අසභ්‍යය වැඩි වෙනවා. වෛරය ක්‍රෝධය සැකේ වැඩි වෙනවා. ඒකන්ද මේවා වෙන්න ඉඩ දෙන්න එපා. ජනතාව මේවා හොඳින් තේරුම් ගන්න කියලා මම හිතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම තව එක කරුණක් කියන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක්. අපි දකිනවා දවස් දෙකක් තුනක් ඇස්සම් මේ රටෙන් භාගයක් ගම්මතුරෙන් යට වෙනවා. මේ උවදුර මේ විදිහටම අතීතේ තිබුණ නැහැ. මගේ ආසනයට කෙලිම බලපානවා. කොළොන්නා පැත්තට කෙලිම බලපානවා. රත්නපුර, අනුරාධපුර, ගාල්ල, මාතර මේ ගම්මතුරට ගොදුරු නොවන පළාතක් දැන් මේ රටේ නැහැ. ඒක මම හිතනවා අපේ රටේ ගරු ජනාධිපතිතුමා මේ ජාතික ව්‍යසනය ගැන හොඳින් අවබෝධ කරගෙන මොනතරම් මුදල් යට කරන්න වුණත් මේකට තිරසාර විසඳුමක් ගේන්න ඕනේ. මේ ගැන ඉතා අවධානය ඉතා වැදගත් කරුණක් මේ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ගෞරවයෙන් එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට අවසාන වශයෙන් මට කරුණක් කියන්න තියෙනවා. මට ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණයන්හි සේවය කරනු ලබන මේ නිලධාරි මහත්වරු. මේගොල්ලන්ගේ දුක් ගැනවිල්ලක් තියෙනවා. අධිකරණවල සේවය කරන මේ නිලධාරි මහත්වරු තමයි ලේකන බාර සේවක හැටියට වැඩ කරන්නේ. ලේකන ආගාර බාර සේවකයෝ. නඩු භාණ්ඩ බාරව කටයුතු කරන්නේ ඒගොල්ලෝ. මුදල් අය කරන අංශයේ වැඩ කරන නිලධාරී ඒගොල්ලෝ. අධිකරණ තීන්දු නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන් ඒගොල්ලෝ. ලේකන සැකසීම කරන නිලධාරීන් ඒගොල්ලෝ. නොයෙක් දුෂ්කර ප්‍රදේශවල හා දුෂ්කරතාවයන් මැද්දේ සේවය කරන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. නමුත් මේගොල්ලෝ කරන දුක් ගැනවිල්ල තමයි මේගොල්ලෝ කියන ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. ඒගොල්ලෝ කියනවා අධිකරණ සේවා කොමිසමේ ඒ යටතේ වැඩ කරන නිලධාරීන්ට ලැබෙන යම්කිසි දීමනාවක් මේගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා. මම දැක්ක මේගොල්ලෝ වැඩ කරන තැනකට මම 1000 රාජකාරියකට ගියා. ඒ ස්ථානවල මේගොල්ලන්ට අඩු ගානේ කැන්ටින් පහසුකම් උසාවියවල වුණත් අපි දන්නවා නඩුකාරු උන්නාන්සේලාට නීතිඥ මහත්වරුන්ට ඉතා ගොඩක් පහසුකම් තියෙනවා. මේ නිලධාරීන්ට ඒ පහසුකම් නැහැ. මේගොල්ලෝ ඉල්ලීම තමයි අර අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන් ඒ වැඩ කරන අයට දෙන විදියට වැටුපෙන් 4න් එකක් ඒගොල්ලන්ට දීමනාවක් හැටියට වැඩිපුර ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ නිසා. මේක සාධාරණ ඉල්ලීමක්. මේ ඉල්ලීම ගැන කටයුතු කරන්න කියලා මම ඒ විෂයන් බාර ගරු ඇමතිතුමාගෙනුත් තමුන්නාසලගේ රජයෙනුත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.